ය ස්වාමීන් වහන්ස, මට ප්‍රශ්නයක් තිබෙනවා. මගේ නොදැනුවත්කම නිසායි මම අහන්නේ. ස්වාමීන් වහන්ස, දැන් ආනාපාන සමාධිය මොකද්ද? ආනාපාන සමාධිය එහෙම එකක් නැහැ. ආනාපාන එහෙම එකක් වචනයක් ත්‍රිපිටකයේ බුද්ධ දේශනාවේ නැහැ. ආනාපාන සති සමාධි භාවනා කියලා එකක් නම් තියෙනවා. ආනාපාන සති සමාධිය සමාධි භාවනාව. සමාධි භාවනාව. එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි මේ සමාධි භාවනාව කියන එක. නෑ නෑ, තව නොයෙකුත් සමාධි භාවනා තියෙනවා. මේක එකක්. මේක ආනාපාන සති. වැඩගත්ම වචනේ සති. සති කියන්නේ මොකද්ද? හේතුඵල යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ නම් සති. එහෙම නැත්නම් ආනාපාන භාවනාව නම් උලන් රැල්ලට උස්ම ඔය නාසයට එන උලන් රැල්ලත් ආනාපාන භාවනාව. ඒක ආනාපාන ප්‍රාණයාම. මේක සති. ආනාපාන සති සමාධි භාවනා. මේ සති කියන වචනේ ඉතාමත්ම වැදගත් ත්‍රිපිටකයේ තියෙන වැදගත් වචනයක්. සති කියන්නේ සිහිය කියලා තමයි පරිවර්තනය කළ තියෙන සිහිය නෙමෙයි. මට තිබෙන ප්‍රශ්නය, දැන් අපි ගෘහ ජීවිතයේ තුල මේ සතර කමඨහන් වඩනකොට මේ සමාධිය අප තුල කොපමණ කාලයක් තිබෙනවද? ඒක කොහොමද කියන තත්ත්වය මොකද්ද? අපිට සාමාන්‍ය ගෘහ ජීවිතයේ තුල අපිට සංඋපදිනකොට අපි සතර කමඨහන්. මට හරියට මේ ඔබේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ, හෙන්නෙත් නැහැ. අපි සාමාන්‍ය ගෘහ ජීවිතයේ තුලදී සංඋපදින මොහොතේදී සතර කමඨහන් වඩනකොට මේ සමාධිය වැඩෙන්නේ කොහොමද කියන එක තමයි. සමාධිය වැඩෙන එකට බලාපොරොත්තුව සම්මා සමාධි ධර්මයට පත් වෙන එකට බලාපොරොත්තු. සම්මා සමාධි ධර්මයට පත්. සම්මා කියන්නේ මොකෝ? රාගයෙන්, දේසයෙන්, මෝහයෙන් මිදී නිදහස් වූ සමාධි. එතකොට රාගයෙන්, දේසයෙන්, මෝහයෙන් මිදී නිදහස් වූ සමාධිය නම් එතනින් නවතින්නේ සම්මා ඥාන, සම්මා විමුක්ති කරා යනවා. නමුත් අර සම්මා නැති සමාධි තියෙනවා. මිත්‍යා සමාධි තියෙනවා. ලෞකික සමාධි තියෙනවා. කසින සමාධි තියෙනවා. බුදුහාමුදුරුවෝ අරිට්ඨ සූත්‍රෙත්, ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ ආනන්දහාමුදුරුවෝ බුදුහාමුදුරුවන් කියපු දෙයක් කිව්වේ මේ දෙකේම කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ මේ සියලු සමාධි වර්ණා කළේ නෑ, අනුදැන වදාලේ නෑ. බොහෝ සමාධි නිග්‍රහයට පත් කළා. බුද්ධ ශ්‍රාවකයන් හැටියට නොකළ යුතු බව කිව්වා. ප්‍රතික්ෂේප කළා, නිග්‍රහයට පත් කළා සමාධි. ඒ කාලේ බොහෝ සමාධි තිබුණා. උද්දකරාම පුත්‍රා, අලාරකාමල, භග්ගවල, ඒ වගේම ඒ කාලේ හිටිය අර තව නොයෙකුත් පරිබ්‍රාජිකයෝ, නිගණ්ඨයෝ, තීර්ථකයෝ සමාධි ලැබුවා. ඒ සියලු සමාධි බුදුහාමුදුරුවෝ අනුදැන මදාල නැහැ. බුදුහාමුදුරුවෝ අනුදැන මදාලේ සම්මා සමාධි. සම්මා කියන්නේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් මිදී නිදහස් වූ සමාධි. හැබැයි එතන නවතින්නේ නැහැ. සම්මා සමාධි වූ ගමන් සම්මා ඥාන මතුවෙනවා. සම්මා විමුක්තියට පත් වෙනවා. එහිමයි ස්වාමීන් ස්ථාමත්ම පැහැදිලි. ඔබ වහන්සේගේ මෙම උතුම් සද්ධර්මය මතු කරලීමේ මෙම සත්‍යයෙන් සියලුම ලෝක සත්‍යයන්ට දැන් අද ඔය මේ අද මේ ලංකාවේ තියෙන ඔය සම්මත භාවනා මධ්‍යස්ථාන තියෙන ඔය කඳු බොඩ තලගල තල නොයෙකුත් තැන්වල ඔය හැම තැනකම තියෙන්නේ මෙන්න මේ කියන අනාර්ය සමාධි. මේ කියන බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කර බැහැර කර ඉවත් කළ නොකළ යුතු යැයි කරපු මේ ලෞකික සමාධි, අනාර්ය සමාධි. ඒවා නිවනට උපකාර වෙන්න, නිවනට උපකාර වෙන එකම දේ සම්මා සමාධිය. එතකොට මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ කිව්වා මේ සම්මා සමාධි ලබන්න බෑ නිකං සම්මා දිට්ඨියට පත් නොවී. සම්මා දිට්ඨියට පත් වූ පුද්ගලයා සම්මා සතියෙහි පිහිටා කටයුතු කරනකොට සම්මා සති සම්මා වායාම. ඒ අනුව කම්ම අන්ත කරනවා. සම්මා කම්මන්ත. ඒ අනුව සම්මා වායාම සම්මා සති පූර්ණ වෙනකොට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වෙලා සම්මා සමාධි ලැබෙනවා. අටම පූර්ණ වෙලයි සම්මා සමාධියට පත් වෙන්නේ.
එකත් බොහොම ක්‍රමානුකූලව අනුපුබ්බංගව අනුපූරකව සිදුවෙන දෙයක්. මේක මහා චත්තාලීසක සූත්‍රයේ 40 ආකාරයකට, චත්තාලීසක කියන්නේ 40 ආකාරයකට විග්‍රහ කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ මේ සම්මා ඥාන සම්මා විමුක්තියට පත් වෙන ආකාරයක. ඒවා බුද්ධ ආගමේ නෑ. ওই භාවනා මධ්‍යස්ථාන වල ඕවා නෑ. ඒවා තියෙනවා සමාධි. ඒවා සම්මා සමාධි නෑ. ඔබ වහන්සේට දීර්ඝාෂ නිරෝගී ප්‍රාර්ථනා කරනවා. මොකද අර ධම්මෝ සම්දිච්චිකෝ නොවුනහම සං දැකගත්තේ නැතුවම, සං තේරුම් ගත්තේ නැතුවම එයාට සං කියන වචනේ බොහොම මොකද්ද සං නිපාතයක් පමණයි. එක හාමුදුරු නමක් අද මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්නේ, භාවනා මධ්‍යස්ථානයක් ආරණ්‍ය සේනාසනයක් හදාගෙන බොහොම ලොකුවට ප්‍රසිද්ධ වෙලා මිනිසුන් අතර බොහොම දායක පිරිසකුත් එක්ක කරගෙන ඉන්නවා. මම ඒ හාමුදුරුවන්ට මේ පෙරදිනේ විශ්වවිද්‍යාලය අපිත් එක්ක මට පස්සේ හිටිය නිසා, ඒ හාමුදුරුව දැන් මහාන වෙලා තියෙන නිසා උපාධියකුත් කරලා කුසිකර්ම ඉන්න නිසා මම ගිහිල්ලා කිව්වා මේ සං කියන මේ සංදේශනාව විග්‍රහ කරන්න. විග්‍රහ කරාම ඒක හාමුදුරුවෝ කිව්වා ඔය සං කියන්නේ නිපාත පදයක්. සන්නිපාතේ හැදුණා. ඔව්. සංඛ්‍යානේ නිපාත පදයක් කිව්වා. මේ බුද්ධ දේශනාවේ තියෙන වැදගත්ම වටිනාම පදේ සං. සං තේරුම් ගත්තේ නැත්නම් මගපල් ලබන්න බෑ. ධම්මෝ සම්දිට්ඨිකෝ වෙන්න ඕන. හේතුඵල ධර්මයෙන් පටිච්චසමුප්පාද ධර්මයේ තුලින් සං දැක ගන්න ඕන. ධම්මෝ සම්දිට්ඨිකෝ. ඒ වගේම සන්දිට්ඨිකෝ වුණොත් විතරයි සංකාර විසංකාර කරන්න පුළුවන්. සන්දි විසන්දි කරන්න පුළුවන්. සමුදය නිරෝධ කරන්න පුළුවන්. සංවට්ඨ විවට්ඨ කරන්න පුළුවන්. නැත්නම් සං දැකලා නැත්නම් ධම්මෝ සන්දිට්ඨිකෝ නුනොත් ඒ පුද්ගලයා අර අනාර්ය ධ්‍යාන ලබන පුද්ගලයෙක් වෙනවා. ඒ පුද්ගලයාට සමාධි තියෙන්න පුළුවන්. මිත්‍යා සමාධි හෝ ලෞකික සමාධි. නමුත් සම්මා සමාධියට පත් වෙන්න මං සං දැකලා තියෙන්න ඕන, සං මා වෙන්න ඕන, සං වර වෙන්න ඕන, සං සිඳවන්න ඕන, සම්මා වෙන්න ඕන. පියවර තුනකින් සංවර, සං සිඳවීම, සම්මා තුනම කරගත්තොත් සතර කමඨාන කරනවා නම් ඒ තුනම වෙනවා. එහෙමනම් ඒ පුද්ගලයා සම්මා සමාධියට පත් වෙන්න සුදුසුෙක් වෙනවා. දැන් නැහැ. අවසරයි රහතන් වහන්සේ.